පොඩි අතපසුවීමක් අපේ පැත්තෙන් වුණා එක මම පිළිගන්නත් ඕනේ. අපි දවස් 30 වීසක ඩොලර් 50ට තිබ්බා. තිබ්බට මේක අපි පාස් කරන වෙලාවේ ඒක මේ පාස් කරපු ඩොකියුමන්ට් එකෙන් අයින් වෙලා තිබුණේ හින්දා සිස්ටම් එකට දාන්න බැරි. අපි පිළිමද කතා කිරීම මෙච්ච සුදුසු නෑ. මොකද හැමදේම යථා තත්ත්වෙට පැවිලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු සුභවාදී මේ ගැන කතා නොකර මෙහෙම දෙයක් උනේ නෑ කියලා හිතලා අපි ඉදිරියට යන්න. ගුවන්තොටුපලේ ඔන් ඇරයිවල් වීසා නිකුත් කිරීම විදේශීය සමාගමකට පත් කර ඇතැයි පසුගිය මැයි පළමු වන දා තරුණයෙකු දැක් වූ විරෝධයත් සමග මේ ප්‍රශ්නය සංවාදයට ලක් වුණා. How can Indian guy decide my visa situation for my wife? How can Indian decide this? මේ පිළිබඳව ඊයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා සහ තවත් පාර්ශ්ව ගණනාවක් ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවමින් දීර්ඝ කරුණු පැහැදිලි කිරීම කළා. එම කරුණු පැහැදිලි කිරීම අනුව සිදුව ඇත්තේ කුමක්ද? අවස්ථා දෙකකදී ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා දෙකකින් ලබාගත් අනුමැතිය මත විදේශීය සමාගමකට වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ කොටසක් පවරා තිබෙනවා. ඉරාන් අලස් අමාත්‍යවරයා ඊයේ කළ පැහැදිලි කිරීමට අනුව මෙම සමාගම VFS Global නැමැති විදේශීය සමාගමක්. නමුත් VFS Global සමාගම ඊයේ නිවේදනයකින් පැහැදිලි කළේ තමන් මේ ක්‍රියාවලියේ තාක්ෂණික හවුල්කරු පමණක් බවයි. GPS Technology Services and IVS Global නැමැති සමාගමක් මේ ගනුදෙනුවේ මූලික කොන්ත්‍රාත්කරු බව VFS Global සමාගම සිය නිවේදනයේ පැහැදිලිව සඳහන් කර තිබුණා. මේ ගනුදෙනුවට අදාළව ඉදිරිපත් වූ බව කියන කැබිනට් පත්‍රිකා රාජ්‍ය මුදල්කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඔහුගේ X ගිණුමේ මෙවන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් වන ආකාරයට GPS Technology Services and IVS Global සමාගම මේ ගනුදෙනුවට සම්බන්ධ වන්නේ අමරිකානු ඩොලර් මිලියන 200ක ආයෝජනයක්ද සමගයි. VFS Global සමාගම තාක්ෂණික හවුල්කරු ලෙස එම ලියකියවිලිවලද සඳහන් වනවා. කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා විදේශ සමාගමකට වීසා ක්‍රියාවලියේ කොටසක් පැවරීමේ ප්‍රශ්නය කුමක්ද? මේ ගනුදෙනුව පිළිබඳ කරුණු හෙළි කළ පාර්ශ්ව ඊයේ අනාවරණය කළේ ද්විත්ව ප්‍රවේශ මාස 6ක වීසා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඩොලර් 75ක වීසා ගාස්තුවට අමතරව ඩොලර් 18යි 750ක සේවා ගාස්තුවක් සහ තවත් ඩොලර් 7යි 727ක පහසුකම් සැපීමේ ගාස්තුවක්ද ඇතුළත් කර ඇති බවයි. මේ අනුව සංචාරකයෙකු ඩොලර් 100යි 777ක් වීසා ලබා ගැනීම සඳහා ගිවිය යුතුය. මේ අතර දින 30ක කාලයක් එක්වරක් පමණක් ප්‍රවේශයට ඩොලර් 50කට එතෙක් නිකුත් කළ වීසා බලපත්‍රය නිකුත් කිරීම මෙහිදී අත්හිටුවා තිබුණා. මතුවූ තවත් බරපතල විවේචනයක් වූයේ ඩොලර් 18යි 50ක සේවා ගාස්තුවක් තවත් ඩොලර් 7යි 27ක පහසුකම් ගාස්තුවත් රජයට අහිමි වී වෙනත් පාර්ශ්වයක් අතට පත්වන බවයි. VFS Global සමාගම ඊයේ මේ ගාස්තුව පිළිබඳව පැහැදිලි කරමින් ඔවුන්ගේ නිවේදනයේ සඳහන් කළේ සිය සේවා සැපීම වෙනුවෙන් නියම කර ඇති මේ ගාස්තුව කැබිනට් මණ්ඩලය අනුමත කළ එකක් බවයි. නමුත් ඩොලර් 7යි 27 පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් කිසිදු පාර්ශ්වයක් තවමත් සිදු කර නැහැ. මෙම සංවාදය මෙලෙස පැවතියදී සංචාරක අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා ඊයේ කැබිනට් රැස්වීමේදී නව වීසා ක්‍රියාවලිය පිළිබඳ අප්‍රසාදය පළ කරමින් ඉල්ලා ස්වීමේ තර්ජනයක් සිදු කළ බව ඩෙලි මිරර් පුවත්පත අද වාර්තා කර තිබුණා. අමාත්‍යවරයා සංචාරක අමාත්‍ය දුරෙන් ඉල්ලා අස්වන බව සඳහන් කළ ලිපියක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර පසුව එම ලිපිය ව්‍යාජකක් බව හරින් ප්‍රනන්දු මහතා ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ සංචාරක වීසා ගාස්තුව පැරණි අගයේම පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවයි. මොකක්ද අමාත්‍ය මණ්ඩලය ගත්ත තීරණය? කැබිනට් මණ්ඩලයේ තීරණය වී තිබුණේ විදේශිකයින් මෙරටට පැමිණීමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යා යුතු බවයි. ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපිය වූ වීසා සේවාවක් එලෙස පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා. නමුත් වීසා සේවාවන් සපයන විදේශීය සමාගම අය කරන ඩොලර් 18යි 50ක සේවා ගාස්තුව සහ ඩොලර් 7යි 27ක පහසුකම් ගාස්තුව පිළිබඳ නිශ්චිත සඳහනක් කැබිනට් තීරණයට අදාළව ප්‍රකාශයට පත් කර තිබුණේ නැහැ. මේ අතර සංචාරක අමාත්‍යවරයා මීට අදාළව නිකුත් කළ එක්ස් පණිවුඩයක මෙලෙස සඳහන්ව තිබුණා. උපුටා ගැනීම. මුල සිටම සඳහන් කළ පරිදි රටවල් 50කට වීසා නිදහස් ප්‍රවේශය ලබා දීමේ තීරණය ක්‍රියාත්මක කරන තෙක් මේ 7වනදා සිට දින 30ක කාලයක් එක්වරක් පමණක් ප්‍රවේශ වීමේ වීසා ගාස්තුව සියල්ල ඇතුළත් නොකර ඩොලර් 50කට ලබා දීමට තීරණය කළා. පෙර පැවති ආකාරයටම රටවල් 7ක වීසා නිදහස් ප්‍රවේශයත් ක්‍රියාත්මකයි. උපුටා ගැනීම අවසන්. සංචාරක අමාත්‍යවරයා පවසන ආකාරයට ඩොලර් 50ක ගාස්තුවට 18යි 50ක සේවා ගාස්තුව හෝ
ඩොලර් 7.27ක පහසුකම් ගාස්තුව ඇතුළත්ව නැහැ. ඊයේ කැබිනට් මණ්ඩලය ගත් පව කියන තීරණයට හේතු වූයේ සංචාරක අමාත්‍යවරයාගේ විරෝධයද? මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ ආකාරයට මේ තීරණය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ තීරණයක්. පොඩි අතපසුවීමක් අපේ පැත්තෙන් වුණා එක මම පිළිගන්නත් ඕනේ. අපි දවස් 30 වීසක ඩොලර් 50ට තිබ්බා. තිබ්බට මේක අපි පාස් කරන වෙලාවේ ඒක මේ පාස් කරපු ඩොකියුමන්ට් එකෙන් අයින් වෙලා තිබුණ හින්දා සිස්ටම් එකට දාන්න බැරි වුණා. නමුත් ඒක අපි හෙට ඉඳන් ඒකත් දානවා. එමුකෝ ඒක ඊට පස්සේ ආයිසරයක් පාර්ලිමේන්තුවට යන්න වුණා. එමුකෝ අපේ ආගමන හා විගමන පනත 90 අපිට ගැසට් එකක්වත් කරන්න බෑ පාර්ලිමේන්ට් යන්න නැතුව. කැබිනට් යන්න ඕනේ, පාර්ලිමේන්ට් යන්න ඕනේ, ඊළඟට තමයි ගැසට් කරන්න පුළුවන්. ඉතින් මම රට යන්න ඉස්සලා අන්තිම පාර්ලිමේන්ට් එක තිබ්බ සැසිවාරයේ රෙසිඩෙන්සි වීසා එකත් එක්ක අපි 51 පාස් කරලා ගියේ. ඒක දැන් සිස්ටම් එකට වැටෙනවා හෙට ඉඳන්. එතකොට සිංගල් එන්ට්‍රි දවස් 30ක වීසා එක ඩොලර් 50යි. ඩබල් එන්ට්‍රි මාස 6ක එක තමයි 75. ඔයි ඊට වඩා වැඩි ගණන් තියෙන්නේ අවුරුද්දක අවුරුදු 5, අවුරුදු 10 ඒ වගේ. දේශපාලනය තුළ මෙවැනි තත්ත්වයක් මතුවද්දී අදාළ විදේශීය සමාගම් තවදුරටත් වීසා ක්‍රියාවලියේ කටයුතු කරමින් සිටිනවා. පසුගිය මැයි පළමුවනදා තරුණයාගේ සිද්ධියෙන් පසුව ගුවන්තොටුපොළේ ඔනරයිවල් වීසා නිකුත් කිරීම පමණක් මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතට නැවත පවරාගෙන තිබෙනවා. එසේ නම් මේ මතු කරමින් සිටින්නේ නැති දේශපාලන ප්‍රශ්නයක්ද? නැත්නම් ගණතිරුවේ ප්‍රශ්නගත තැන් පැහැදිලි කිරීම පසෙක තබා වෙනත් කරුණුවලට ජනතා අවධානය යොමු කරවන උත්සාහයක්ද? සංචාරක ඇමතිවරයාගේ පාර්ශවය දැන් කියන කතාව මේ. මේ අවස්ථාවේදී වීසා පිළිබඳ කතා කිරීම එච්ච සුදුසු නෑ. මොකද හැමදේම යථා තත්ත්වෙට පැනලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු සුභවාදී මේ ගැන කතා නොකර මෙහෙම දෙයක් උනේ නෑ කියලා හිතලා අපි ඉදිරියට යන්න. මේ වගේ ප්‍රශ්නයක් වුණාම අනාගතයේ තමයි එහෙම දෙයක් වෙනවා නම් වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා අපේ රිකවරි එක හොඳින්ද එහෙම දෙයක් වෙන්නේ නැති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ගැන අද පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක් වුණා. දැන් ඩොලර් 25ක් අය කරන්න නියමිතයි. විතරක් නෙවෙයි 2024 වෙනකොට අනාවැකිය පළ වෙලා තියෙනවා. මිලියන 2.5ක සංචාරකයේ ආවනම් එතනින් විතරක් හමු වෙනවා US ඩොලර් මිලියන 62.5ක්. සම්පූර්ණ අපේ ආගමන දෙපාර්තමේන්තුවේ පඩිනඩිවලට සහ අනිකුත් දීමනාවලට මේ අයවැයේ වෙන් කරලා තියෙන්නේ මිලියන 992යි. සංසන්දනය කළාම මේ මුදල 18.6 ගුණය වැඩි අපි ගෙවන්නේ යම් පුද්ගලික සමාගමක. මේ වගේ විශාල මුදලක් ගෙවීමෙන් කාගේ සාක්කුවටද මේ සල්ලි යන්නේ? ඒ පිළිබඳව පහම විමර්ශන පවතිය යුතුයි. හොඳටම පේනවා මේක විශාල මගටියක්. එක ඩොලරේ යන තැනට හැම සංචාරකයෙක්ගෙම ඩොලර් 26ක් ලබා ගන්නවා. මේකෙන් ආසන්න වශයෙන් කෝටි 1800ක් අවුරුද්දකට කොල්ල කන තත්ත්වයක් තමයි මේකේ තියෙන්නේ. මෙතන ඇවිල්ලා නොයේ කතා පාත්වල වැඩක් නැහැ. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍යයි. කවුද මේවට එකඟ වුනේ? කොහෙද මේ ගණදෙනු කරුණේ කියන එක ගැන ඉතා අවශ්‍යයි මේ පිළිබඳව ක්‍රියා කිරීමේදී. ඒ වගේම අපි කියන්න ඕනේ මේවට මේ පොලිසිය යොදවල හැම දෙයකටම තමන්ගේ පුජ්‍යලික හමුදාව යොදව ගන්නවා වගේ පොලිසිය රහස් පොලිසිය යොදවල මේ අදහස් පළ කරන මිනිස්සු මර්ධනය කරන්න නෙවෙයි මේකට ඇත්තටම මේ ඩීල් එක පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක සොයා ගැනීමයි තියෙන්නේ. IVS Global සමාගම දැන් වාර්තාවක් තමයි ලබා දෙන්නේ. ඒ වාර්තාව ලබා දුන්නාම ඒක පදනම් කරගෙන තමයි මේ කැබිනට් අනුමැතියක් ලබා ගන්නෙ. එතකොට මේ කැබිනට් අනුමැතිය ලබා ගන්නෙ කමිටුවක් පත් කරන්න. මේ කමිටුව පත් කිරීමේදී කිසිදු තාක්ෂණික විශේෂඥයෙක් මේක නැහැ. අමාත්‍යාංශ ලේකම්, අමාත්‍යාංශ අතිරේක ලේකම්, අමාත්‍යාංශ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා මේගොල්ලෝ තමයි ඉන්නේ. දැන් මේකේ තියෙන භයානකකම තමයි රටේ ජාතික ආරක්ෂාවට අවශ්‍ය දත්ත ටික මේක තියෙනවා. සම්පූර්ණ නැති කමිටු වාර්තාව මත පදනම් කරගෙන තමයි කැබිනට් මණ්ඩලය මේ සමාගමට වීසා ප්‍රොසෙසින් කියන වැඩේ බාර දෙන්නේ. එතකොට මේ සමාගම පොරොන්දු වෙලා තියෙනවලු 2035 වෙනකොට සංචාරකයෝ මිලියන 5.4ක් දක්වා වැඩි කරනවා කියලා. එතකොට මම දන්නේ මේ IVS මේ සමාගම් තුනක එකක් විදියට මේ තුනේම ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බැලුවම මේ සමාගම ටුවරිසම් ප්‍රොමෝෂන් කරන සමාගමක් නෙමෙයි. ඒ වගේම ඔවුන්ට වීසා ලබා දීමේ අයිතියකුත් නැහැ. මේගොල්ලෝ මේක දීලා තියෙන්නේ අවුරුදු දෙකෙන් දෙකට ගාණ වැඩි කරන්නත් පුළුවන් විදියට. මේ කිව්සුම ඉවර වෙද්දී ඩොලර් මිලියන 841ක විතර ලාභයක් ලැබෙන විදියට තමයි හදලා තියෙන්නේ. මේක ජනාධිපතිවරණ සල්ලි හොයන්නද කියලා අපි දන්නේ නැහැ. තව මාස 3යි මේ ආණ්ඩුවට කාලා තියෙන්නේ. ඊයේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරලා ජනාධිපති මාධ්‍යංශයෙන් මේ නිකුත් කරපු නිවේදනය අනුව මේ සමාගමත් එක ගහපු ගිවිසුම අවලංගු කරා කියලා එහෙම එකක් වෙලා නැහැ මූලාසනේ මන්ත්‍රීතුමනි. දැන් අද
එක්කෙනෙක්වත් කතා කරන්නේ නැහැ. මීට් නැහැ කවුරුවක්වත්. ඔක්කොම කටවහන් ඉන්නවා. බාර් ලයිසන් හෝල්සේල් එකේ දීලා තියෙන්නේ. බිලියන 15 කරකම් කරන්න හදන්නේ. හරිද? මහා බැංකු මංකොල්ලෙන් ගෑහුවා මේ බිලියන 10ක්. මේකෙන් බිලියන 15 කරකම් කරන්න හදන්නේ. මේ අතරේ විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ වීසා ප්‍රශ්නය මතු කළ තරුණයාට එරෙහිව දැන් කටයුතු කරමින් සිටින බවයි. සඳුරු කුමාරසිංහ මහත්මයාට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ රැකවරණයේදී ඔහුට භාෂණයේ නිදහස තියෙනවා. ඔහුට කතා කිරීමේ නිදහස තිබේ. ඒ කතා කිරීමේ නිදහස කාටවත් අවහිර කරන්නට බෑ. ඊට පස්සේ ඔහුව පොලිසියට කැඳවලා ඔහුගෙන් ප්‍රශ්න කරලා තිබෙනවා. මොකක්ද අර එයාපෝර්ට් එකේ ඔහු ඉදිරිපත් කරපු ප්‍රකාශ? මම විශේෂයෙන්ම කියන්න කැමති කරුණා කරලා මේක පොලිස් රාජ්‍යයක් නෙවෙයි, මේක ඒකාධිපති රාජ්‍යයක් නෙවෙයි, මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. භාෂණයේ නිදහස තිබෙනවා. ඒ නිසා සඳුරු කුමාරසිංහ මැතිතුමාට තවදුරටත් මේ හිරිහර කරන්නේ නැතුව, කරදර කරන්නේ නැතුව මේක ක්ලෝස් මැටර් එකක් හැටියට සලකලා බලලා ඉවරක් කළා දාන්න. මම යෝජනා කරන ගරු අග්‍රාමාත්‍යතුමාට ඔබතුමා මැදිහත් වෙලා මේක මේ මැටර් එක ක්ලෝස් කරන්න දී කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් මම හිතනවා ඒ තරුණයාට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්න යන්නේ නැතුව එතුමාගේ සාධාරණ ආවේගය ගැන කල්පනා කරලා මේ එතුමාට ඒ ඇතිවෙච්ච ආවේගය පිටකිරීම පමණයි කළේ. ඒ නිසා ඒ තරුණයා සම්බන්ධයෙන් බොහොම සානුකම්පිතව සලකා බලා ඒ ඔහු සම්බන්ධයෙන් අනවශ්‍ය පියවර ගන්න කටයුතු නොකරන මෙන් කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ආවහම මෙයාගේ වීසා එක එක්ස්පයර්ඩ්. එතකොට ඉමිග්‍රේෂන් කවුන්ට් එකෙන් කියලා තියෙනවා අර කවුන්ටර්ස් වලට ගිහිල්ලා වීසා එක ගන්න කියලා. එතනට ගිහිල්ලා එයා මේක දීලා මේ වීසා එක අවශ්‍යයි කොහොම ඒගොල්ලන් බල්ල කියලා තිනු ඕ ගන්න පුළුවන් පොලිමින්ද. එතනදී තමයි එයා කෑ ගහන්න පටන් අරන් තියෙන්නේ. ඊට කලින් එහෙම පොලිමක් තිබ්බේ නැහැ කියලා ඔහු කියනවා. කොච්චර Facebook වල ඉමිග්‍රේෂන් එකේ පොලිම කිය කිය මේ කොච්චර ගියාද? Facebook වල කොච්චර ගියාද? මට කොච්චර කම්ප්ලයින්ට්ස් එනවද? මාස 6කට ඉස්සලා ගත්තත් ඒ මොකෝ සමහර වෙලාවට ඉතින් මේ වගේ පෝලිං දිගින් දිගටම තිබිලා තියෙනවා තැන. ඉතින් මම දැන් එයාපෝර්ට් එකටත් කිව්වේ එකයි කවුන්ටර්ස් 3 අපිට කවුන්ටර්ස් 6ක් කරලා දෙන්න කියලා. අපිට දැනගන්න ඕනේකම තිබ්බ ඇත්තටම යාට ප්‍රශ්නයක් තිබ්බද නැත්නම් වෙන දේශපාලන හස්තියක් තිබුණාද මේක පිටිපස්සේ. මොන පක්ෂයක්ද මේකට සම්බන්ධ ඔක්කොම අපි දන්නවා. මේක කෙරුණේ කොහොමදත් අපි දන්නවා. ඉතින් දැන් මේක වෙන විදිහකට මවා පාණ්ඩ හදනවා. ඉතින් ඊයේ පොලිසියට ආවහමත් එතනට ආවායයි ඔක්කොම අපි දන්නවා. ඉතින් මේක ඒක හින්දා මම කියන්නේ අපි මේක දිගින් දිගට ගෙනියනවා මේ කරනවා කියලා. නමුත් මේ වැනි දෙයක් වුණාම අනිවාර්යෙන් පොලිසියට ඇක්ෂන් එකක් ගන්න වෙනවා, ස්ටේට්මන්ට් එකක් ගන්න වෙනවා. තියේදී තමයි ඊයේ කියන්නේ කැබිනට් මණ්ඩලයේ ඇස් ඇරෙව්වේ, මුළු රටේම ජනතාවගේ ඇස් ඇරෙව්වේ, මුළු රටේම ජනතාවගේ අවධානය මෙතනට යොමු කරේ මේ තරුණයා තනියෙන් කරපු මැදිහත් වීම නිසා. ඔහුගේ කාලය අවසන්යි. අද ආණ්ඩුව කරන්න මේ තරුණයා පස්සේ ගිහිල්ලා තරුණයාගේ ගෙදරට CID කියවලා බියවද්දලා තරුණයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. හැබැයි තරුණයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තොත් මේ රටේ නීතිඥ ප්‍රජා විතරක් නෙමෙයි මේ රටේ ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී සියලු ජනතාව අනිවාර්යයෙන්ම ඔහු වෙනුවෙන් හිටගන්න, ඔහු වෙනුවෙන් මැදිහත් වෙනවා. ඔහු නීතිඥවරෙක්, ඔහුගේ පියත් නීතිඥවරෙක්. එනිසා ඔහු නීතිය දැනගෙන මේකට මැදිහත් උනේ. මේ තරුණයාව දඩයම් කරන්න ලෑස්ති වෙන්න එපා.